ගෙවියන සෑම තප්පරයකම ගොවියෙකු සීදි විහානි කරගන්නා එතනින් මහාට ගොස් ගෙවියන සෑම තප්පරයකම කුසගින්න නිසා මිනිසෙකු මියදෙන ලෝකයක් තුළ ජීවත් වෙන කෘෂිකර්මාන්තය නව පරපුරේ තෝරා ගැනීමක් වීමටම පොඩත් කාලෝචිත සංවේදී පෙරණි කර්මාන්තකාවට ඔබගේ අවධානය යොගෙන යන්න කෘෂිකර්මාන්තය විකිපීඩියාවට අනුව භෝග වගා කිරීමක් සත්ව පාලනය හා අනෙකුත් ක්‍රම මගින් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ලෙස අර්ථ දක්වද්දී සුමංගල ශබ්ද කෝෂයට අනුව ගොවිතැන ගොවි කර්මාන්තය හා වැවිලි කර්මාන්තය ආශ්‍රිත විද්‍යාව කෘෂිකර්මාන්තය ලෙස හඳුන්වනවා. එදා විධාතුර දියුණු වී පිපාසී සිට මිනිසාගේ පළමු වන පැන් පොද බවට ඔයගේ කෘෂිකර්මාන්තය පත් වෙද්දී කෝටි ගාණක් මිනිසුන්ට ආහාර සැපයමින් ඇතුළු සදා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයමින් අද ලෝකයේ ප්‍රබලතම වලදේගයක් බවට ඔයගේ කෘෂිකර්මාන්තය පත් වී හමාරයි. එසේනම් නව පරපුරේ තෝරා ගැනීමක් බවට කෘෂිකර්මාන්තය පත් වේද? නම් මොහොතක් නවත්තන්න. අද වෙද්දි කෘෂිකර්මිකයන් අද වෙද්දි ගොවීන් ගෙවන හැම තප්පරයකම සියදිවි හානි කරගන්න ලෝකයා තමන්ගේ දරුවන්ට හරියමන අධ්‍යාපනයක් දෙන්න බැරිව තමන්ගේ දෛනික අවශ්‍යතාවයට ඉටු කරගන්න බැරිව ඔයගේ දුක් පිටි නොගොවියා අද කොයිතරම් දුප්පතෙක් බවට පත් වී හමාරයිද? අද සමාජයේ තියෙන ප්‍රබලම මතය දුප්පත සමානයි ගොවියා ඔයගේ මානසිකත්වය සමාජගත වෙලා ඉවරයි. අද වෛද්‍යවරු වෙන මිනිස්සු කැමති ඉංජිනේරු වෙන මිනිස්සු කැමති හැබැයි ගොවියා වෙන්න ගොවියගේ පුතාව අකමැති වෙන කාලයක් අපි ජීවත් වෙමින් ඉන්නේ. එවැනි කාලවකවානුවක කෘෂිකර්මාන්තය නව පරපුරේ තෝරා ගැනීම බවට පත් වේද? පැහැදිලිව ප්‍රශ්නයක්. නමුත් මොහොතක් සිතන්නේ මේ ශ්‍රී ලංකා දිවයිනේ මේ සශ්‍රීක එතනින් එහාට ගිහිල්ලා වැව් කෝටියක් තියෙන අපේ මේ පුණ්‍ය භූමිය එදා ගජබා රජතුමා පවා ඉන්දියාවේ ඇති වෙච්ච නියගයකට ලංකාවේ හාල් අරගෙන ගිහිල්ලා දුන්නා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ ලංකාද්වීපය තුළ කෘෂිකර්මාන්තය කිසිසේත් නැසී යාමට අපට කොහෙත්ම ඉඩ තියන්න බෑ. එසේනම් මතක තබාගත යුතු පළවෙනි දේ ගොවියා සමාන දුප්පතා කියන මානසිකත්වය අපේ සමාජයෙන් නැති කරන්න පුළුවන් නම් එතනින් මිහාට ගිහිල්ලා අපේ තරුණ පරම්පරාවට දැනුවත් කරන්න පුළුවන් නම් පුතේ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ අපේ රටේ අනාගතය අපිට පුළුවන් නම් කෝටි ප්‍රකෝටි ගාණක් මිනිසුන්ගේ කුසත් පුරවන්නේ අපේ ආදායමක් සරු කරලා අපේ රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙන්න හොඳම විදිය තමයි පුතේ කෘෂිකර්මාන්තය. ඒ අනහේතුවක් නිසා නෙමේ චීනය ඇමරිකාව එක්සත් ජනපදයේ ඔය කී රටවල් වල ජීවන ප්‍රබල ප්‍රදර්ශය ඔයගේ කෘෂිකර්මාන්තය මත පදනම් වෙලා තියෙනකොට ඔය ලංකාද්වීපය ඔය පුණ්‍ය භූමිය ඔය සංසාර භූමිය ජීවත් වෙන අපි ඒක ප්‍රයෝජනයට නොගෙන නාස්ති කිරීම නම් කොයිතරම් නම් මොඩර්න්ද? චීනයට පුළුවන් නම් කෘෂිකර්මාන්තය දී වෙන්නේ ඇයි? ලාංකිකයන් හැටියට අපිට බැරි. අපිට පුළුවන් නම් ඔය කාබනික රසායනය සම්බන්ධයෙන් කාබනික පොහොර සම්බන්ධයෙන් ලංකාව අරගෙන යන මේ මතය දිගටම ක්‍රියාත්මක කරලා පිරිසිදු ආහාර නිෂ්පාදනය කරන්න. ඒ වගේම අපේ තරුණ පරපුර පුතේ වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉංජිනේරු වෘත්තිය කියන්නේ ඒ හා සමානව ගොවි වෘත්තිය කියන්නේ ඉතාමත් හොඳ වෘත්තියක් කියලා සමාජගත කරන්න පුළුවන් නම් අහිංසක ගොවීන්ගේ ජීවිත නකාසි කිරීමට රජයක් ලෙස රටක් ලෙස ලාංකිකයන් ලෙස අපිට පුළුවන් නම් ක්‍රියාත්මක වෙන්න පැහැදිලිව වර්තමානයේ ඔබගේ මගින් තෝරා ගැනීම කරත් කෘෂිකර්මාන්තය පත්වන අනුවාරය අද කෘෂි බිම් ගොඩනගමින් ඒ වලක් ගොඩනැගෙන ඉදිරියට ඔන්න ඔය වගේ තත්ත්වය තුළ කෘෂිකර්මාන්තය සදා බිම් කඩක්වත් නැති වෙනකොට තවුණු පරපුරේ තෝරා ගැනීම කරත් වේද? ඉතින් අපි පුළුවන් උපරිම විදිහට අපිට පුළුවන් නම් කෘෂිකාර්මික බිම් නිර්මාණය කරන්න එයා තරුණ පරපුරේ තෝරා ගැනීම බවට නව පරපුරේ තෝරා ගැනීම බවට පත් වීමට එක්තරා ප්‍රධාන හේතුවක් වනු අනුවාරයි. ඉතින් තරුණියනි නැගිටිමු යමු රැකගමු කෘෂිකර්මාන්තය එතනින් එහාට ලංකාද්වීපේ නම ලෝකේ නම අරගෙන යමු. ලංකාවට ණය ටික ගෙවන්න අපිට වැඩි දෙයක් ඕනේ නෑ. ඔයගේ කෘෂිකර්මාන්තය හොඳටම ප්‍රමාණවත්. එසේ නම් තරුණියනි නැගිටිමු වෛද්‍යවරු වෙමු ඉංජිනේරු වෙමු එතනින් එහාට ගිහලා ගොවියෙක් වෙමු කෘෂිකාර්මිකයෙක් අපිට පුළුවන් වේ සත්ව දේවල් වලින් එතන යාද කුෂ්කාන්ත දේවල් වලින් ලෝකෙ ප්‍රබලම නමක් විනාවතු රටක් බවට පත් වෙන. එසේ වෙනම් ඔබ සියලු දෙනාට බෙහෙත් ස්තුතියි. නැවත වතාවක් යමු දිනමු රැකගමු කුෂ්කාන්ත මාර්ගයේ.